ආයුබෝවන් සියලුම දෙනාට අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා ස්වන් රැකියාවක් විදිහට කරන්න පුළුවන් හැම කාලෙම ඉල්ලුම අඩු නොවන දෙයක් සම්බන්ධයෙන් පොඩි දරුවන්ට අඳින ස්කිනි සහ ෂෝට් සයිසස් වලට කොහොමද හදාගන්නේ කියලා තමයි මම ඔයගලන්ට කියලා දෙන්නේ මම ඔයාලට සයිස් චාට් එක දෙන්නම් ස්මෝල් සයිස් ඉඳලා ඩබල් XL සයිස් වෙනකන් අපි කොහොමද මේ ස්කිනි සහ ෂෝට් නිර්මාණය කරගන්නේ කියලා මම ඔයගලන්ට කියලා දෙන්නම් ෂෝට් එක මම ඔයගලන්ට අද කියලා දෙන්නේ පොකට් සයිඩ් පොකට් දාලා කොහොමද මහගන්නේ කියලා අපි මුලින්ම බලමු මේ සඳහා ගැලපෙන රෙදි වර්ග මොනවද කියලා මේ සඳහා ඇදෙන රෙදි තමයි වඩාත්ම සුදුසු බලන්න මේ වගේ ඇදෙන රෙදි. ඔගලන්ට පමුණුව මහරගම මල්වානි වගේ ගියොත් එහෙම ඔගලන්ට පොඩි අයගේ ස්කිනි ෂෝට් මහන්න මේ වගේ රෙදි කිලෝ ගානට ගන්න පුළුවන්. මම අත ඔගලන්ට මහලා පෙන්නන්නේ නෝමල් රෙද්දක මල් පීස් එකකින් තමයි මම ස්කිනිය මහන්නේ. සොෆ්ට් ඩෙනිම් එකකින් තමයි මම ෂෝට් එක මහලා පෙන්නන්නේ. බිස්නස් එකක් විදිහට කරනවා නම් මම අර කියපු ඇදෙන රෙදි වර්ග ගන්න. මම අද ඔයාලට කරලා පෙන්නන්නේ ස්මෝල් සයිස් එක බලන්න උරහිස අඟල් 8යි පපු අඟල් 18යි අත්කට අඟල් 4යි කරපලල 2.5යි ස්කිනි උස අඟල් 11යි ස්කිනි උස අඟල් 11යි කියලා තියෙන්නේ මම රෙදි කපා ගන්න උස. මේ තියෙන රෙද්දේ බලවාටිය පැත්ත මම ඒක මේ විදිහට දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන මම නැවත දෙකට නමා ගන්නවා. අපි ඉදිරිපස පළුව සහ පිටිපස පළුව එකවර කපා ගන්න. සම්පූර්ණ රෙද්ද පළලම නමන්න එපා. අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට නමා ගන්න. මේ විදිහට දැන් මේ පැත්තේ තියෙනවා එක නැම්මක් සහ ඕපන් කොටස් දෙකක්. අනිත් පැත්තේ තියෙන නැම්මවල් දෙකක්. මම දැන් මේක නැම්මවල් දෙක තියෙන පැත්ත මගේ පැත්තට හිටින්න මේ විදිහට හරව ගන්නවා. මෙෂර්මන්ට් ලකුණු කරන ඔයගලන්ට පේන්නේ නැති නිසා. ඊළඟට මම රෙද්ද ඇද තියනවා නම් ආයෙත් වෙන මේ විදිහට උඩින් සිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන උරහිස අඟල් 8යි ඒක මම දෙකෙන් බෙදාගත්ත අගය ලකුණු කර ගන්නවා උඩම රේඛාවේ. උරහිස දෙකෙන් බෙදාගත් අගය අඟල් 4ක් විදිහට මම ඒකම ලකුණු කර ගන්නවා අත්කට විදිහට. ඊළඟට පපුව වට රේඛාව මම ඒ හරහා ඇඳ ගන්නවා. පපුව වට 4ෙන් බෙදලා අඟලක් එකතු කරගත් අගය මම ලකුණු කර ගන්නවා. පපුව වට අඟල් 18යි 18 මම ටේප් එකෙන්ම 4ට බෙදා ගන්නවා. හතරට බෙදාගත්තාම මට එනවා 4.5ක්. මම ඒකට අඟලක් එකතු කරගන්නවා 5.5ක් විදිහට මම ලකුණු කරගන්නවා පපුව වට මිම්ම. ඊළඟට මම උරහිස සහ උරහිස අඟල් 4ක් ලකුණු කරගත්ත තැනට පපුව වට මිම්මෙත් අඟල් 4ක් ලකුණු කරගෙන මම සිරස් රේඛාවක් ඇඳගන්නවා මේ විදිහට. ඊළඟට මම කර ගැඹුරු අඟල් 2ක් පහළට ලකුණු කර ගන්නවා. ඊළඟට මම කර පළල අඟල් 2.5ක් ලකුණු කර ගන්නවා. අඟල් 2.5ක් ලකුණු කරගෙන බලන්න අපි ඉතිරි කොටස කැපිලා අයින් වෙනවා. මේ විදිහට 2.5 ලකුණු කරගත්ත තැන මේ විදිහට අපි අත්කට හැඳ ගන්න ඕනි. ඊළඟට අපි ස්කිනි උස ලකුණු කරගමු අඟල් 11ක් විදිහට. ඊළඟට මම පහලත් අඟල් 5.5මයි ගන්නෙ. පපුවට මිම්මම තමයි පහල වාටියටත් ගන්න මිම්ම. දැන් ඔයාලා මේක කපා ගන්න.
ඉදිරිපස පළුවේ සහ පිටපස පළුවේ කරට පයිපින් අල්ල ගන්න ඕනි. පයිපින් කපා ගන්න විදිහ සකස් කර ගන්න විදිහ මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක නිසා මම මෙතන නැවත කියලා දෙන්නේ නැහැ. මම ඒ වීඩියෝ එකේ link එක පහල description එකට දාන්නම්. ඒක තාම බලපු නැති පයිපින් හදා ගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න. මම මහලා පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද අපි මේ කරට පයිපින් එක අල්ලගන්නේ කියලා. විදිහට ඕගොල්ලන් පළු දෙකේම කරට පයිපින් අල්ලගන්න. ඊළඟට අපි අතට පයිපින් අල්ලගන්න ඕනි. මේ විදිහට අත්කට මත මේ විදිහට පයිපින් එක තියාගෙන කර ළඟට එනකම් මහගෙන එන්න. එතන ඉඳලා අපි උර පටිය අඟල් 5ක් ලකුණු කරගමු. ඔයගලන්ට පුළුවන් අඟල් 4ක් හෝ 5ක් තියාගන්න උර පටිය. අඟල් 5ක් ලකුණු කරගෙන ඊට පස්සේ අඟල් 5 තැනට අපි මහගෙන එනවා. ඊට පස්සේ ඉස්කිනිය අනිත් කොටස අරගෙන ඒ පැත්තේ අත්කට මහ ගන්නවා. ඉස්කිනිය අනිත් පළුව අරගෙන මේ විදිහට අපි අඟල් පහ ලකුණු කරගත්ත තැනට මේ අත්කට මේ විදිහට තියාගෙන අත්කට දිගේ මහලා ඒක ෆිනිෂ් කරගන්න. අපි දැන් එක පැත්තක් මහගෙන අවසන්. අපි දැන් අනිත් පැත්තටත් පයිපින් අල්ලගමු. බලන්න මම තව පයිපින් පටියක් අරගෙන තියෙනවා. මේ විදිහට අත් කටේ තියාගෙන කර ළඟට යනකම් මහගෙන යන්න. බලන්න මේ පයිපින් පටි අල්ලගද්දි කිසිම විදිහකින් රැලි වෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට නිවැරදිව කොහොමද පයිපින් පටි සකස් කරගන්නේ කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක තාම බලපු නැති අය බලන්න මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකට link එක දාන්නම්. එතන ඉඳලා නැවතත් අඟල් 5ක් ලකුණු කරගන්න පටියේ. අඟල් 5ක් ලකුණු කරගෙන අඟල් 5 ළඟට මැෂින් එකේ මහගෙන එනවා. ඊට පස්සේ අනිත් අත්කට තියලා මහ ගන්න ඕනි. හරි, අපි දැන් උරපටි දෙකම මහගෙන අවසන්. දැන් අපිට තියෙන්නේ මේ විදිහට අනිත් පැත්ත හරවගෙන අංශය දෙපැත්ත අඟල් භාගයට මහගන්න. මහලා ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් වාටිය නමලා මහගන්න. අපි දැන් ස්කිනිය මහගෙන අවසන්. බලන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ මේක නිමා කරගන්න. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම ඕගොල්ලන්ට පොකට් සහිත කලිසම නැවත වෙන වීඩියෝ එකකින් ගේනවා. ඒ වගේම තමයි ස්කිනිය සයිස් චාට් එක සහ සයිස් චාට් එකට අනුව කොහොමද ස්කිනි ටික හදාගන්නේ කියන එකත් මම ඔයාලට මේකේ පාට් 2 විදිහට අරගෙන එනවා. ඉක්මනටම මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට දෙන්නම්. එතකන් අපිත් එක්ක රැඳී ඉන්න. අපේ channel එක තාම subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි මේ skinny සහ short සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්
පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. මම එතකොට දෙවෙනි වීඩියෝ එක ගේති මට පුළුවන් මේ ප්‍රශ්නත් ඔයාලත් එක්ක කතා කරන්න. අදත් අපිත් එක්ක එකතු වුණාල හැමෝටම සුබ දවසක්.